අප එනම් කතා කරන්න පඩා පොරොත් වෙන්නේ විහගත ප්‍රශ්නපත්වේ ප්‍රශ්නට උත්තරටක පොඩ්ඩක්තා කරන්න යන්න පලන ප්‍රශ්නය අහන්නේ ස ප්‍රශ්නයක් අභ්‍යන්ත රටාපත්සා බාහිල රටාපත්‍ර භාවිත කිරීමට ප්‍රධානවාශයයක් මොකදදික රහනි කන්නේ අභ්‍යන්ත රටාපත්‍ර භාවිතා කිරීමට වඩා බාහි රටාපත්‍ර භවිතා කිරීම ප්‍රධාන වාසය මොකදදික රහන්නේ අපි මේ ගන පෝඩක් කතා කරත් එහෙම වාර් දන්නවා මේ අභ්‍යන්ත රටාපත් නැත අභ්‍යන්තරව CSS ලියන හැමවෙලේම අදාළ වේපිටි ඇතුළේ ස්ටයිල් ඇක්දයකට මැදි කරලා CSS ආකෘති කරන හඳුන්වා දෙන්න ඕන. එතකට අපි එහිතුවත් මේ රූප දක්කන විදිහට යාට වෙප්පිට තුනකදී CSS. හඳුවා දෙන්න ඕන්නන් ඒ හැම වේපිටුවකම වාට CSS හඳුන්වා දෙන්න සිද්ධ වෙනවා. නමුත් බාහිර CSS හඳුන්වා වෙලා වාල කරන්නේ. බාහිර uh, CSS සඳුන්වා දෙන්නේ වෙනම CSSස් ගොුණුවක් හදලා ඒ CSS ගොනුව අව ශෝනම් වෙලාවකට අදාල වෙප්පිටට කෝල් කිරීම හැකියාව තියෙනවා එන්න දැම් පිළිතුර පැදිලී අබබන්ද රටාපත්‍ර භාවිතයට වඩා බාහි රටාපත්‍ර භවිතතාගෙන ප්‍රධානවා සේතමා C ගන්ති එක් ගොනුව කළියලා වෙප්පිටු ගපයකට පහසුවෙන් කැඳවන්න හැකවීම කියන අදහස තියවා පිරිිතුරක් වැලගේ මේ ප්‍රශ්නය තුළ ගොුණු වෙලා තියනෝ. ඒම දෙවෙනි ප්‍රශ්නය අහන්නේ ඒ විදිහට බාහිරව C.. කොුණුවක් නිර්මාණය කරාට පස්සේ ඒ..ස් කොුණුව අදාලා වෙෙපිටෝට සම්බන්ධ කරන්න කේතේ මොකක්ද කියලා. තොට මේතතින් නිවැරදි කෙතේල මත ඇති ලිින්ක් රෙල් ක කියනක මාණ්ඩ එක පවිච්චික අපට පුලුවන් මේ බාහිර. කොනුව වෙප්ිටෝකට ඇතුළත් කරන්න හැබයි ඇතැන්දිී අනිවාරය මෙන්නමැතැන්ට වලගේ ෆයිල් එකේ නම ඇම ඇත්තම් බාහිර.ස් කොනුවේ නම ඇතුළත් කරන්න ඕනේ. ඇතුන්ගෙනනි ප්‍රශ්ණය අහන්නේ වෙප්පිටුවක් දීල තියන වෙබ්පිටුවේ මෙන්න ප්‍රතිධානය ලබාගන්න අවශ්‍ය කරන කේතරියන්න කෙතමාක් කියන්නේ. තවට පිරිිතුර වෙන්න ඕනිට පේන එතැන වෙප්පිටේ මාතෘකාවක් තියෙනවා ඒ මාතෘකාව කියල තියනෙනවා රතුපාටන් ප්‍රධාන මාතෘකාවක් විදරගන්න කියලා ඒවගේ මැදේකෙල් වෙලා තියනෙන නිසා ටැගගක ඕනි සෙන්ට ටැග එක සහ. එච්වන් කියෙන මාතෘකාවේ ගුණාංගයක් විදිහයට, රතුපාට කියන එක සඳහන් කළ තියෙන්නෝනි. ඉට පස්සේ මාතෘකාව සහ මැදේකලි කිරීම අවසන් කරනවා. අවසන් කරවට පේනවාට පහලින් තියෙනවා කියට තිරස්්‍රේකාවක් ට මතක තිරශ්‍රේකාක් ලබාගන්න එච්චාරලින්ක් එන වාල එච්චා කර තියෙන්නවාන එක ගුණාගයක් විදියටට නිල්පාට සඳහන් කරලා තියන්නෝනි. එ එක්ම පින්තූරේ දිගක් සහ පලක්ග්‍යගන අපි ප්‍රකාශ කරල නැහැ. එනිසා දිග සහ පල්ල පිළිතුර තුළ ලිවීම අත්‍යවශ්‍යන හැ ඒනිසා මෙතල ලියතින IMGSRRC පින්තරේ නමතිබුණම් ප්‍රමාණවත්. ඊට පස්සේ අවසානයේ පැරග්‍රාෆය එකක් තියෙනවා. පැරග්‍රාෆ්කේ සමහර වගන්තිය උදන්න යිIC කියෙන වචනය විතරක් බෝඩලා තියනවා. එනිසාම්මම බීට එකකට මැදිකල්ල තියන යි කියෙන වචනය. එට පසේ ඒසි කියන වචන අන්ඩරයින් කරලා ති නිසාම ඒට ඇගේ එක බැදැට දාලාතියන බල නොබේ පිතුර නිවරදිීද කියලා. එක ඊටඟ කොටස එක දෙවෙනි කොටසේ දෙහන්නේ අභ්‍යන්ත රටාපත්‍ර භාවිත කරලා මේ කේතය ලියන්නේ කොහොමද කියලා. එතකොටවාට මේ හිස්තැන් ොරුවන තිෙන්නේ ට පැහැදිලි කලින් කතා කලා වගේ ප්‍රධාන මාත්‍රකාව සම්බන්ධයෙන් ගුණාංග දෙකක් වනස්සෙන් ඕොනි ොක්ද ඇතකට රතුපාට වෙන්නන එත් එක්කමක මැදැට එකෙල්ල වෙන්නඕනි. එනිසා ඒක එච්වන්ගේ නෙලිමට් එකටම නිල තියන තකොට එච්වන් කියන එලිමෙන්ට් එක කෝල් කරාට පස්සේ ඒ ලිමට් එකට අදාලාව මේ ගුණාංග දෙක පැවරනවා මොකද ගුණාංග දෙක රතුපාටයි මැදය කෙල්ල කරන්න. ඒවගේ මම එච්චාර් කියන එලිමන්ට් එකන තම් මෝඩිකාංගටයටටත්ව බෝඩ කලේක නිල්පාට කරලා තියන එතකොට මෙතන එච්චාරවා කැඳවට පස්සේ මේ ගුණාන්ගේ ඇතන්ට කෝල් වෙනවා. ඊට අමතරව ඉමේජ්ජක සම්බන්ධව C භාවිතකිරීම අවශ්‍යනෑ හේතුව තමා අපි C. පාවිච්චි කරන්නේ. ඇත්තටම මේ කිසියම් වෙප්පිටුවේ ආකෘතිකරණයක් කරන්න. නමුත් මෙතන මේ ඉමේජිකගන්න අවස්ථාවේ ආකෘතිකරණයක් බලාපොත් වෙල නැහැේ නිසා I.ජ එක සම්බන්ධව අපිට C.. පාවිච්ිකන අවශ්‍යතාවයක් නැහැ. ඒත් එක්කම මෙතන ගත්තොත් මෙතැදි මේ චේදයක් තියෙන්නේ. එනිසා මේ චේදයේ තැනින් තැන ආකෘති කරණය කරන්න C භාවිතාකිරීම. එච්චර උචිත වෙන්න එනිසා ඒකට සාමාන්්‍ය විදරවලටටමල් පවච්චි කරන්න ුළො එනම් දෙවෙනි කොටසට පිරිිතුර මේ විදිහයට එන්න ඕන. ඉලක ප්‍රශ්නය ඉලක ප්‍රශ්නයවාට පේනවා මේක තියෙනවා මේ ඇප්ලිකේෂන් එකක් වේෆෝරම් එකක් තියෙනවා එතන වෙබ්ෆෝරම්භ ගැන විස්තරයක්මතැන තියෙනවාඒ වේ පෝරමේ තියෙන්නේෙ මේ ඒ ආයතනයේ සේවකයන්ට නිවාඩු අයතුම් කිරමි සුඳහා සකස් කල තින ෙ ෝරමයක් හට පෙනනම් ෝරම ඇතුළේ නම්ම ඒගේ නිවාඩු වර්ගය සිලෙක් කරන්න රෙඩියෝබටන් දාල තියෙනවා. ඒත් එක්කම මෙතන ඩේට් එක දාල තියෙනවා. එත් එක්ම අවශ්‍ය දින ගණන මේ වගේ විිවිද කම්පෝනන්ස් පාවිචකර ෆෝරමයක් තමා තියෙන්නේ එතකට ෆෝරමට දාල කෝඩින්න ට පහල දීල තියෙනම කෝඩි ල හිස්තැන් පුරවන්න කෙලතමා. ඒම ොඩක් ලම් ොහොම එක හිස්තැන්ි එන්න කියලා බලන්නවාට මේ බොඩිටක්ගගේ ආරම්පකනට පස්සේ මෙදරින්වන්න ෆෝම් එකක පටන් රන්තියනවා. යි එම් ෆෝර්ම් ැක්ක පටන් රන් තිබුණට පස්සේ ලීව පලිකේෂන් කියන රන්තියන ලියව පපිකේෂන් ප්‍රධාන මත්‍රකවක් ඩ වෙනමක ප්‍රධාන මාතෘගවකිදේ ෙතර දර්ශනය වෙනවා. එතකොට එහෙම නං ප්‍රධාන මාත්‍ර කවකිටේ අරන්තයෙනව වන අන්න එතැන්ට අදාලව යම් කිසි ටැගෙක්වවා මෙතර බලාපොරොත්තුවෙ. හොද ත නි ක්ෂය රත් ටා පේනවා ලීවප ප්‍රිකේෂන් කියන මාතෘකාව හරි මැද එකල්ල වෙලා තියෙනවා. ඒනම් පලවනි ස්තන පැහැදිලි එකට පිරිිතුරෙන්නේ සන්ට කියලා එකැන මැදට ගන්න කියන එක. අපි යම්මු දෙවනි අහිස්තනට දෙනි ස්තනවෙන්න මෙතන දීට තියෙන්නේ. එතන නම් කියන තැනින් පස්සේ එක් අපි නේම් කියෙන දරන මෙතන හොයෝු ති නේම් කියැදන ස්තරහා ඉන්පු්ටයිප් දී තින නම් මෙෙවනි ින්පට්ටයි් එකතමා ක් එන දෙව නිගරෙන්න්න නනි ටෙක්ස්ට එකක් මොක දෙදැන ටෙක්ස්පක්ෂ ගන්නවශ්‍ය නිසා. අපි අමු තුන්වෙනි හිස්තන මොකද්දි කර බරන්න එතකොට තුන්ෙන් හිස්තන දීර තියෙනවා මෙන්න මෙතන සහ මෙන්න මෙතන අවස්ථා දෙකේම තුන්ගෙන් හිස්තන තියෙන්නේ එත්තක මර දෙවෙන හිස්තන තේරුම් ගන තවත් පහසනත් යන දෙවන හිස්තන වඩපන ස්ථාන තුනක තියෙනවා හැබයි වාල නිරීක්ෂණය කරොත් ස්ථාන තුනේම තියෙන්නේ මෙතන්දීටල් ෆයිපයින් සරෝ පාවිච්චි භාවිතය කරන උපකල්පනය මත ඩම ඩේට කියනක කො න්නන් ඉන් පුට් යි් ඩේට ෙන් සඳහන් කරන්න හැකිියාව තියනවා නමුත් ඒක නෙමයි මෙතැඳ ලාපොත්තු ර තිීන මෙනනි දෙෙව හිස්තනතා ම මෙතැන්ටත් බලාපොරොත්වේ ඉද දිනය ඇතුළත් කරන්න තියෙන්නේ සාමාන්‍ය. ක්ක් විදිහට අවශ්‍යනම් විකල් පවස්ථාවක් විදිහට ඔන්න මෙතැන්ට ඩේට පාවිචි කිරීම හැකියාව තියෙන එතකොට අලුත් සංස්කරනලුත් වෙබ පලිකේශන් ොල එතැන කැලැන්රයක්වල් ලබා දෙන දිනය ඇත්තීරීම සඳහා අප බලමු තුන්වනි හිස්තන මෙතන තුන්වනි හිස්තන වලගින් බලාපොරොත්තු වෙන්නේ ටයිප් පලිම් පස්සේන ඉන්පුුට් ටයි්පලිම් පස්ස වෙන්න මෙතැන කැශුවල් මෙ කැශල් මෙඩිකල් එකන මෙන්න මේ තැනට අදාලව ලට පෙන රේඩියෝ බඩ්ස් තමා රන්තියන්නේ එනවා වලග මේතුන්වෙන් හිස්තැන් තුනමවෙන්න ඕනි රේඩියෝ කියලා වල දන්න රඩියෝ පට්න ගන්න පිටයි් කරන්නේ මෙතැන රේඩියෝ කියලා ඊට පස්සේ හතරසාහ පහකයෙන් හිස්තැන් දෙකම නේකට අදාලාව තමා තියෙන්න්නේ වාට මෙතන සමහට ගැටලුවක් වෙන් නැති මොකක්ද මෙතන් එට වචන කියලා එතකට මෙතැදි බලාපොරොත්තු වෙන්නේ වල දන්නවා මෙ මේ පරිශීලකයන්ට මෙන්න මෙතන්දී මේ මෙන්න මේ අවස්ථාතුනෙන්. වරකට තෝරන්න පුළුවන් එක අවස්ථාවයි. එතකොට මෙතැන මෙන්න මෙන් තිය අවස්ථා තුනෙන් එක් වරකට එකක් තෝරන්න ඕනෙ කැනෙ මේ රේඩියෝපටන් තුනම එක කාණ්ඩයකට ගන්න ඕනේ. වට මතකද රේඩියෝපටන් කිහිපයක් එක කාණ්ඩයකට ගන්නේ මුණ ගුණාහන්ගෙන්ද. නම එක වියේතුයි එකම නම වෙන්න ඕනි. එහෙමනං ට පැහැදිලි මෙන්න මේ පලවෙන්නේ රේඩියෝපට්න එකට අදාලව නේම් එක ටයිප්කය රැවිල්ල තියෙන නිසා ඒන මම මෙතන්ටයි මෙතැන්ටයිය දෙන්න ඕනි එකට හේතුව තමා රීඩියෝපට තුන්න එම්ම වරට තෝරන්න පුළුවන් එකක් එ නම එක ගරූපයක ඉන්න ඕනි එනිසා හත්තරවෙනි පිතුර සහ පස්සන පිළිතුර දෙකම. මෙන්න මේ නමම වීේතුයි එහන් ටයිප් තමා හතර සහ පහ කියන දෙකට පිළිතුර. හයවෙනි පකට් එක හයවෙ සමාන් හයවෙන් හිස් තැන හයව නිස්තනවන කොතොද තියෙන්නේ කියලා මෙන්න මෙතැන. එකැන මේ අවල් දන්න මෙන්න මැතිරිඳ මේ ඉන්පුට්ටයි ප්‍රේඩියෝ කියලාර ගෙන මෙන්න මෙතැන් ටැනකං ගෙන ටැක්් එකෙන් එන්නේ ඔපෂන් බටනක මෙන්න මෙන්න මේ රව්ම විතරයි. එතට ඇත්තර මේකට පිපස්සෙන් ඩියව්ටි කියල සඳහන් ලා තියෙන්නව. එනිසා හයවෙනි හිස්තන අනිවාරයම මේ වචනය හිට කලින්ෙම තින කැවල් මඩිල්ලොග තන එන්නනවා හිස්තනතවා ඩිවුට් කියනවචනය. හත්වනනි හිස්තන හත්වන නිස්තන බල හත්ත ස්තන මෙන්න මෙතන බලාපොරොත් වෙන්නේ හත්තන හිස්තන විෂත්වයක් තියෙනවා. කොළම්සා රෝස්කාන තිීරතියෙනවා. වල දන්න කොළම්සා රෝස්කාණන දෙනවනන්ඒ අනිවාරය මෙන්න මේ දිගු පෙල පාට කොටුවක ටැග් එකක්ේ කියැන ටෙක්ස් ටෙක්ස්ට ේරියය එකක ටැග් එකක්. එනම් අනිවාරයම හත්තන හිස්තන. ේ එකක් වෙන්න ඕන එතකට හත්වනි හිස්තන මෙතැනත් තියනවා එතකොට මෙතැනින් ආරම්භ කරපු ටෙක්ස්ටේරියයක මැතලින් ලෝසවා අටවෙෙන් හිස්තන අටවෙන් හිස්තන මෙතැන සඳහන් වෙන්නේ අටවනි හිස්තනය අදාළ වෙන්නේ මෙන්න මෙතැන්ට ඉන්පුට්ටයි් එකන්න මෙතනින් පස්සේ අපිට එන්න මේ බොත්්තම එ මේ බට්න එක ගන්න ඕන මේ ඉන්ප්ටයි් එක මේවල්දන බො ට්නයක් ගනවි මෙතැන පාවිච්චි කරන්නේ සබ්මිට් කෙනවචන එන මෙතැන තියෙනෙ සබමිට්. නමයි නිස්තන වැලිවිකහන්නන්නේ ඒ බොත්තම මේ වැලිවි එකක මොකද ොත්තමක වැලි කියන්නේ මොත්තුපිට සඳහන්නු නම්ම එන මෙතන ලන්න මතුපි සඳන්න්න සබමිට කියලා එන නම්වෙන් හිස්තනත් සබමිට් වේතුයි. අවසාන හිස්තැන දහය. දහයටන බොඩිටැග ක්‍රෝස් කරලා තියෙනවා ක්මගගේ ක්‍රෝස් කල යෙන න කෝස් කරල නැති එකම දේතමා මේ ෆෝරමයා රම්බ කලලා ෆෝරමය ක්‍රෝස් කරල නෑ. න ත ද හිස්తන ಫೋරම් වෙ ඕೆ, ಫම් කියන වචන എ ඕಿ.